ඇප් එකක් භාවිතා නොකරම ඔයාගේ iPhone එකේ ෆොටෝ සයිට් කරමු. තාක්ෂණයේ දැනුම ගැන හොන ඔයාව මුලින්ම iBoan කියලා පිළිගන්නවා. ඉතින් අපි බොහෝ දෙනා අපේ පෞද්ගලිකත්වය 100%ම ආරක්ෂිත මට්ටමකින් පවත්වා ගන්නයි හැම විටම උත්සාහ කරන්නේ. ඔයාගේ පෞද්ගලික ෆොටෝ වෙන කෙනෙක් අතර යනවට වෙන කෙනෙක් දකින්නවට ඔයා අකමැති වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඔයා ඇප් එකක් යූස් කළොත් සමහර කැප් සඳහා ඔයාට යම් කිසි මුදලක් ගෙවීමට සිදු වෙනවා. ඒ වගේම අපි නොමිලේ භාවිතයට ගන්නා ඇප් එකක් වුවද ඒ තුළට ඔයාගේ පෞද්ගලික දෑ ඇතුළත් කිරීමට පෙර එම ඇප් එක මගින් තම පෞද්ගලිකත්වය 100%ම ආරක්ෂා වෙනවද කියන යම් කිසි සැකයක් අපිටත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සියලු ගැටලු නිරාකරණය කරගෙන 100%ම ආරක්ෂිතව ඇප් එකක් භාවිතා නොකරම ඔයාට ඔයාගේ iPhone එකෙන්ම ඉත ආරක්ෂිතව ලොක් එකක් භාවිතා කරලා ඔයාගේ ෆොටෝ ආරක්ෂා කරගන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා දැන්ටමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් අපි දාපු ගමන්ම ඔයාට බලා ගන්න ඉස්සරහින් ඇති බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්නත් ඔයා අමතක කරන්න එපා. එහෙනම් රැඳිලා ඉන්න ඔයා මේ වටිනා කියන වීඩියෝ එක අවසානය වෙන තෙක්ම. මුලින්ම ඔයා ඔයාගේ iPhone එකේ Notes කියලා තියෙන ඇප් එක හොයාගෙන ඕපන් කරගන්න ඕනේ. ඊළඟට ඔයාට තියෙන්නේ New Note එකක් ක්‍රියේට් කරගන්නයි. ඒ සඳහා ඔයා මං ඊතලෙන් පෙන්වන ස්ථානය මත ටච් කරන්න ඕනේ. දැන් ඔයාට මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඒකේ දන් ලකුණ සහිත ස්ථානය ඔයා ටච් කිරීමෙන් ඔයාට මෙන්න මේ වගේ අයිකන් පහක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකේ කැමරාව සහිත අයිකන් එක මත ඔයා ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඒකේ ෆොටෝ ලයිබ්‍රරි කියන එක ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. දැන් ඔයාට ඔයාගේ ෆොටෝ ගැලරියට පිවිසීමේ හැකියාව තියෙනවා. දැන් ඔයා මෙතනින් ඔයා හයිඩ් කරන්න බලාපොරොත්තු වෙන ෆොටෝ ටික තෝරා ගන්න ඕනේ. ෆොටෝ ටික තෝරාගත් පසු ඉහළ තියෙන දල් ලකුණ මත ඔයා ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදියට ෆොටෝ ටික new note tag විදියට ඕපන් වෙනවා. දැන් ඔයා මම මෙතන ඊතලෙන් පෙන්වන ස්ථානේ ආයි ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ තිරයක් ඕපන් වෙනවා. ඒකේ පල්ලෙහින් lock note කියලා ස්ථානයක් තියෙනවා. අන්න ඒක ඔයා ටච් කරන්න ඕනේ. දැන් ඔයාට මෙතනින් ඔයා කැමති password එකක් දාලා note එක lock කරගැනීමේ හැකියාව තියෙනවා. මගේ එකේ මෙතන enter password කියලා වැටුනේ මම කලින් මේ password එක දීලා තියෙන නිසා. මන් දැන් ඒ කලින් මගේ නෝට් වලට දාගෙන තිබු පාස්වර්ඩ් එකම නැවත මෙතෙන්ට එන්ටර් කිරීමක් සිදු කරනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මගේ නෝට් එක ලොක් වීමක් සිදු වෙනවා. ඉතින් සමහර කෙනෙක්ට මෙතනින් පාස්වර්ඩ් එක ඇතුළත් කිරීමට අපහසුතාවයක් නැත්නම් හෝ ඔබ දුන්න පාස්වර්ඩ් එක නැවත වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ සෙටින් වලට යන එකයි. දැන් ඔයා සෙටින් වල පල්ලහැට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් නෝට්ස් කියලා ස්ථානයක් තියෙනවා. අන්න ඒක ඔයා ටච් කරලා ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ තිරයක් තමයි ඕපන් වෙන්නේ. ඒකේ ඔයාට බලා ගන්න පුළුවන් පාස්වර්ඩ් කියලා තැනක් තියෙනවා. ඒක ඔයා ටච් කිරීමෙන් ඔයාට මේ වගේ තිරයක් ඕපන් වෙනවා. ඒකේ උඩින්ම තියෙනවා use touch id කියලා. අන්න ඒක මගින් ඔයාට ඔයාගේ touch id එක note එකට දාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යටින් තියෙනවා change password කියලා. අන්න ඒකෙන් ඔයාට ඔයා දාපු password එක change කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔයාගේ ෆොටෝ ටික hide කරගෙන අවසానයි. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයා ඒ හයිඩ් කිරීමට තෝරාගත්ත ෆොටෝ ටික නැවත ෆොටෝස් වලට ගිහිල්ලා ඩිලීට් කර ගැනීමක් සිදු කිරීමයි.
දැන්වා හයිඩ් කරගත්ත ෆොටෝ ටික ඩිලීට් කර ගැනීමක් සිදු කෙරුවා. දැන් ඔයාට එම් ෆොටෝ ටික නැවත බලා ගැනීමට අවශ්‍ය නම් ඔයා යන්න ඕනේ ඔයාගේ නෝට්ස් වලට ගිහිල්ලා ඔයා ඒ ෆොටෝ ඇතුළත් කරලා හදාගත්තු නෝට්ස් එක ඔයා දුන්න පාස්වර්ඩ් එක දීලා ඕපන් කර ගැනීමෙන් ඔයාට ඔයා හයිඩ් කරගත්තු ෆොටෝ ටික නැවත බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තවමත් ඔයා අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හැඟෙනවා නම් තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.